දැන් අපි බැන්නහම රිදෙනනේ රිදෙන හැම එකෙන්ම හොරෙක් තක්කඩිය වනචරේ එක්කෝ විනාශකාරයේ එක්කෝ ගිනි තියන එකේ ඒක අහලිවෙල්ල හැදෙන උන් තමයි දියුණු වෙන මිනිස්සු වෙනස්ම තැනක් අපිට වැදගත් වෙනවා ඒවගේ මුළු ඇමරිකාවටම වැදගත් මේ තමයි ඇමරිකාවේ පළවෙනි ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් මැතිතුමා ජීවත් වෙච්ච නිවස අපි මේක බලන්න ඇවිල් ඉන්න ගම අපේ චන්දිම් මාත්‍යලයි තව කට්ටියකුත් එක් අපි ආවේ ඉතින් මහිතන්නේ අවුරුදු දෙසිය ගානකට කලින් ආරම්භ කරපු මෙතනදගෙන ආරම්භ කරපු රටේ වැඩපිළිවෙල මුළු ලෝකේම ආර්ථිකය සමාජ ව්‍යූහය අල්ලගන්න තරම් ශක්තිමත් දර්ශනයක් එතුමට තිබිලා තියෙනවා. ජෝර්ජ් වොෂින්ටන් ප්‍රෙසිඩෙන්ට් වෙන්න කලින් එයා හිටපු මිලිටරි ලීඩර් කෙනෙක්. එයා තමයි ඔය ඇමරිකන් රෙවොලූෂනරි වෝ එක දිනුවේ මේ බ්‍රිටිෂ්ලට අගේන්ස්ට් වෙ. ඉතින් ඒකෙන් එයා ගොඩක් පොපියුලර් වුණා. පොපියුලර් වෙලා ඒක උනේ 1787 විතර. ඒ වෝ එක දිනලා බ්‍රිටිෂ් කොලනිස් වලින් ගිහලා අපි US වල ඉන්ඩිපෙන්ඩන්ස් ගත්තා. ඊට පස්සේ ආෆ්ටර් 2 ඉයර්ස් මෙයා ඇමරිකාවේ පළවෙනි ප්‍රෙසිඩෙන්ට් වුණා. අවුරුදු දෙකකින් පස්සේ ඇමරිකාවේ පළවෙනි ජනාධිපති වුණා. ඔව්. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ අවුරුදු 2000ක කතාවක් නෙමෙයි. අවුරුදු 230. ඔව්. මේ මහා රාජ්‍ය හදලා අවුරුදු 230යි. ඉතින් මම අපිට තියෙන ප්‍රශ්නේ මේ එක මිනිස්සේ ආරම්භ කරපු ශක්තිමත් දර්ශනයක්. ශක්තිමත් වැඩපිළිවෙලා සමස්ත කෝටි සංඛ්‍යාත මේ රටේ ජීවත් වෙන හැමෝටම විමුක්තිය උදා කළා. දැන් ප්‍රෙසිඩෙන්ට් වෙන්න කලින් තමයි මේගොල්ලෝ කන්ස්ටිටියුෂන් එක ලිව්වේ. අන්න දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපේ කන්ස්ටිටියුෂන් එක ශක්තිමත් නැහැ. හැමදාම සංශෝධන ව්‍යවස්ථා සංශෝධන දැන් 22 23 වෙනි. ඔව්. ඒ කියන්නේ අපි ශක්තිමත්ව ජාතියක් වශයෙන් ඉස්සරහට යන්නේ. මම හිතන්නේ අපිට ශක්තිමත් නායකයෙක් නැහැ. ඇමරිකාවට ජෝර්ජ් වොෂින්ටන් ඉන්නවා, ඉන්දියාවට ඇම්බෙඩ්කර් ඉන්නවා. ඔව්. ලංකාවේ එහෙම ශක්තිමත් දාර්ශනික දේශපාලන නායකත්වයක් පහළ වුණේ නැහැ. ඒ සාපේ අපි ගෙවනවා. එතකොට ජෝර්ජ් වොෂින්ටන් ඉස්සෙල්ලා එයා ගොඩක් ඔය කියන්නේ එයා නොලෙජ් එක ගත්තේ පරිසරයෙන්. ඔව්. ඒ කියන්නේ පොත්පත් වලට අමතරව එයා එයාගේ තාත්තා ෆාමර් කෙනෙක්නේ. ඔව්. ඉතින් මේ ගෙදර අයිති වෙලා තිබුණේ එයාගේ තාත්තට, ජෝර්ජ් වොෂින්ටන්ගේ තාත්තට. ඊට පස්සේ තමයි මෙයා හිටියේ. ඇත්තට මිනිස්සෙක් ජීවිතය ඉගෙන ගන්නේ පරිසරයෙන්. විශ්වවිද්‍යාලයෙන්වත් ඉස්කෝලෙන් නෙමෙයි. ඔව්. පරිසරයෙන් ලබා ගන්න අත්දැකීම් වලින් එතුමට පුළුවන් වුණා අවුරුදු 200ක තුල ලෝකේ බලවත්ම රාජ්‍ය හදා. අපි ඒකටයි ගෞරව කරන්නේ. ඔව්. ඒක හේතුව තමයි දැන් ඇමරිකාව රන් කරන සිස්ටම් එකේ නේ සිස්ටම් එක හැදුවේ ප්‍රෙසිඩන්ට් වෙන අවුරුදු දෙකකට කලින් කන්ස්ටිටියුෂන් එක ලිව්වා. ඔව්. එයා වැඩ කරයි කියනවා වෙන වෙන මත තියෙන කට්ටියත් එක්ක වැඩ කරලා ඔක්කොම එක තැනකට ගෙනල්ලා. නායකයෙක් දක්ෂ වෙන්න ඕන විවිධ අදහස් තියෙන ප්‍රතිගාමී අදහස් තියෙන සුභවාදී, නෙගටිව්, පොසිටිව්, සමාජවාදී, ධනවාදී ඔක්කොම එකතු කරගන්න. එයා දීපු ආදර්ශය කියන්නේ ඉස්සරහට එන දැන් එයා ෆස්ට් ප්‍රෙසිඩන්ට්නේ ඇමරිකාවේ. දැන් අපි හැමෝම දන්නවා, අපේ ළමයිනුත් දන්නවා, ස්කෝලවලත් ඉගෙන ගන්නවා. හිස්ට්‍රි එක ඕන ග්‍රැජුවේට් වෙන්න, යුනිවර්සිටිස් එනවා. ඔව්. ඒ කියන්නේ මොන ග්‍රැජුවේට් වුණත් හිස්ට්‍රි එක ඕන. හිස්ට්‍රි එක දැනගන්න ඕන. හිස්ට්‍රි එක නැත්තම් ග්‍රැජුවේෂන් නැහැ. කියන්නේ අනිවාර්යෙන් ඇමරිකාවේ ඉතිහාසය දැනගන්න ඕන මොන උපාධිය ගන්නත්. ඔව්. ඊට අමතරව දැන් අපි සිටිසන්ස්ලා වෙනවනේ ඇමරිකාවේ ඉඳලා සිටිසන්ස්ලා වෙනකොට අපිට ටෙස්ට් එකක් තියෙනවා පාස් වෙන්න. ඒකත් ඉතිහාසය දන්නවද කියලා. ඉතිහාසය ඉගෙන ගන්න. අපි ඉතිහාසය අමතක කරපු නිසා තමයි කෙලවෙලා තියෙන්නේ. ඔව්. ඒක අපේ වුන් හැමදාම අපේ රටේ දේවල් වටිනවා කියලා පෙන්වන්නේ. හැම තිස්සෙම එපා කරවන, මූසල කරවන, කාලකන්ණි කරවන අදහස් වල ඉර වෙලා ඉන්නේ. ඔව්. කියන්නේ මූණ බැලුවත් උදේ පාන්දර ගමේ ඇවිදින මිනිස්සුගේ මේ වගේ දැන් මේ මිනිස්සු හරි hina වෙලා සතුටෙන් මේ දාස් ගානක් මිනිස්සු මේක බලනවා. ඉන්නෝනේ ඉරිසියා කරන්නේ, ඕපදූප හොයන්නේ, අරුන්ගේ මෙයාගේ ඇද කුද හොයන්නේ, පෝලිම් පනින්නේ, ලස්සනට පෝලිමේ යනවා, හරි වැදගත් විදියට ජීවත් වෙනද. අපි ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කරා අපිට පේනවා මේ මිනිස්සු නිකන් හරි වෙනස්. අර දවසක් බුදුහාමුදුරුවෝ මේ ලිච්ඡවීන් යනකොට කොටම කතා කරලා කියන ලෝකවලට දෙවියෝ බලන්න ඕන නම් ලිච්ඡවීන් දිහා බලන්න කියන. පැහැදිලිනේ කියන එක. ඒ වගේ මේ මිනිස්සුන්ගේ හැමෝම හොඳයි කියනෝ නෙමෙයි. බහුතරයක් තාම හොඳයි. ඉරිසියාව නැ පල්ලවෙනි එක ඒක අපේ උන් නම් පුදුම වෛරයකින්නේ ඉන්නේ. උදේ ස්විච් එක දාලා ලයිටරේ ඔන් කරලා ගිනි තියාගත්තාම රෑට නිදා ගන්නකොට ඔෆ් කරන්නත් අමතක වෙනවා. එච්චරට සමාජයට, ලෝකයට, හාමුදුරුවරුන්ට, පූජකයන්ට, පාලකයන්ට, ගුරුවරුන්ට සමස්තයට වෛර කරනවා. ඒ වෛරයත් එක්ක ගිනි ගින්නක් හැදෙනවා.
ඒ ගින්නෙන් ජාතියක් විනාශ වෙනවා. දැන් මේ මිනිස්සු වෛර කරන්නේ නැහැනේ. මේ ළමයි හරි hina වෙලා සන්තෝෂයෙන් ඉන්නවා. ඒ ළමයි එක එක දේවල් හොයනවා, දැනුම හොයනවා. අර විවිධ තරාතිරන් වල අය මේකේ අධ්‍යයනය කරනවා. ඉතින් මං අහන්නේ අපි මේ මහා පම්පෝරි ගැහුවට අවුරුදු 2500 මගුල් කියව කියව අපට ඇති මගුලක් නැහැ. ප්‍රැක්ටිකල් නැහැ. ප්‍රායෝගික නැහැ. ඉතින් මං අහන්නේ අපි අවුරුදු 250කද අපි ආරම්භ කරපුවකෝ. දැන් අපි ආරම්භ කරන්න ඕන. ගොඩ නගන්න ඕන. අපිට නැතුව නෙමෙයි අපි ගොඩ නැගුවේ නැහැ. දැන් එතකොට මේ ජනාධිපතිවරයා පළවෙනිම ෆාමින් කෘෂිකර්මයෙන් තමයි ආරම්භ කළේ. ඒවට උදව් කළා. ඊට පස්සේ රටේ ජනාධිපති වෙලා දෙපාරක් හිටියා. 2 times ගලා. එයාගේ රූපේ තමයි පළවෙනි ඩොලර් බිල් එක. ඩොලර් බිල් එක. ඒක 1 ඩොලර් කියන්නේ නැහැ. මේක කියන්නේ ඩොලර් බිල් කියලානේ. ආ ඩොලර් බිල් එකක් බලමු මොන වගේද කියලා. වෙතින් ස්වාමීන් වහන්සේ. ආ මේකේ මේ ඩොලර් බිල් එකේ ඉන්නේ ජෝර්ජ් වොෂින්ටන්. ඔව්. මේකේ ඉන්නේ එයා තමයි එයාගේ පින්තූරේ. ඔව්. ඉතින් අපි දැන් ආවේ එතුමාගේ ගේ බලන්න. මට කියන්න මේ ගේ ගැන විස්තර ටික. මේ ගේ ඉතින් මගේ තාත්තගෙන 1717 වෙනි කාලේ හදලා තියෙන්නේ. ඔව්. මේක පස්සේ පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. මේකේ තියෙනවා මේ නිදන කාමර 10යි. ඔව්. ඔක්කොම කාමර බැලුවත් 20ක් 21ක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පොඩි පොඩි තියෙන ලිවින් රූම්, ෆැමිලි රූම් කියලා නිදා ගන්න පුළුවන් හොඳට කාමර. ඉතින් අර ඒ දවස්වල හිටිය මේ ඔය ජෝර්ජ් වොෂින්ටන් මේක ලස්සන තියෙන අර ඔටෝමැක් පස්සේ ඔටෝමැක් ගඟනේ. පොටෝමැක් ගඟ. පොටෝමැක් පොටෝමැක් ගඟ ගඟට අල්ලලා හදලා තියෙන්නේ. හරි ලස්සන තැනක හදලා තියෙන්නේ. මං හිතන්නේ ලස්සනට සබදාමත් එක ජීවත් වෙච්ච මිනිස්සෙක්. මිනිස්සෙක් අනිතේ කුස්සිය තියෙන්නේ එළියේ. එළියේ ඔව්. කුස්සියේ ඇතුළේ තියෙන්නේ. මෙතන එළියේ ඔය තියෙන්නේ. මේ එළියේ කුස්සිය තියෙන්නේ. අතර අර කට්ටිය ආවම කෑම කන්න කතා කරන්න ওই කොටසක් තියෙනවා. මේක තැල් තමයි ඒගොල්ලන්ගේ ජීවත් වෙච්ච කොටස. හරි ලස්සනයි. ඔව්. ඉතින් මේ සිම්පල් අනිතේ. ඔව් හරි සිම්පල්. අර මහා ලොකු දේවල් නැහැ. දැන් අපේ තියෙන්නේ ගෙවල් විතරයි නේ. මොකොත් වැඩපිළිවෙලක් නැහැ නේ. දැන් මෙතන මේගොල්ලෝ ඒ ඔක්කොම ටික මේ gardens මං හිතන්නේ ඒ කාලේ තිබිච්ච ගස් වෙන්නේ නැති මේ මහා විශාල ගස්. ඔව්. මේවත් එක්ක මේ මිනිස්සු හොඳට සතුටින් ජීවත් වෙලා තියෙනවා. ඒකට වඩා වැදගත් එයා ගොඩනගපු දර්ශනය. මේ රටක් ජාතියක් ගොඩනගලා තියෙනවා. අපිටත් මේ වගේ නායකයෝ අපි හදන්න ඕන. අපේ ඊළඟ පරපුරට අපි මේ හොඳ අදහස් ඔළුවට දාලා අර කුහක නැති, ඉරිසියා කරන්නේ නැති, වෛර කරන්නේ නැති, ගිනි තියන්නේ නැති මිනිස්සු ටිකක් එළියට ගන්න ඕන. ඔව්. නැත්තම් හැමදාම අපේ වුන් කරන්නේ හොඳ බස් ටිකක් ගෙනාවොත් කොහොම හරි ප්ලෑන් කරලා ගිනි තියනවා. ඔව්. හොඳ කෝච්චි ටිකක් ගෙනාවොත් සීට් එක හරි ගලවන් යනවා. ජාතික දේපළ වලට ආදරේ නැහැ. සම්පත් වලට ආදරේ නැහැ. පොඩි දෙයයි තියෙන්නේ. අම්මට තාත්තට සලකන්නේ නැහැ. තමන්ගේ ආගමට ජාතියට ගෞරව කරන්නේ නැති එවුන්ගෙන් එතනින් එහා එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕක තමයි පොඩිම කාරණේ. ඒකනේ බේසික් මේක. බේසික් මුල එතන. එතන. ඒ මුල අපි හදා ගන්න ඕනේ. ඉතින් අපි මේ මිනිස්සු දිහා දැක්කම මේ මිනිස්සුන්ට ආගමකුත් නැහැ. මේ මිනිස්සු මම හිතන්නේ එහෙම ලොකුවට ආගමක් අදාන්නේ නැහැ නේ. ඒවමත් නැහැ. ඒ වුණාට හරි සන්තෝෂයෙන් ඉන්නවා. ආගමයි දේශපාලනයයි කතා කරන්නේ නැහැ නේ මේ. කතා කරන්නේ අපේ වුන්. නෑ අපේ වුන් දවසම ওই දෙකේනේ ඉන්නේ. නිකන් අර පූල් එකේ බහැලා වගේ දේශපාලන. ඉතින් ඒ නිසා අපට වගතුවක් නැතිව. කාලෙත් නාස්තික. කාලෙත් නාස්තික. අනුන්ගේවමයි හොයන්නේ. අනුන්ගේ උපදූපමයි බලන්නේ. ස්වාමිනාසි එක දැන් මෙහෙ මිනිස්සුන්ගේ ඊගෝ එකක් නැහැ නේ වැඩි. ඉතින් පෙන්නන්න දෙයක් නැහැ. පෙන්නන්න දෙයක් නැහැ ලොකුකම් නැහැ. ඔව් එතකොට කවුරු හරි වැරද්දක් කිව්වොත් මේක අහනවා. අහනවා. දැන් අපේ වුන් එහෙම නෙමෙයි කිව්වොත් එන්නේ. ඔව්. පොළු අරගෙන එන්නේ. ඔව්. වැරද්ද පිළිගන්න ඕන. ඔව්. වැරද්ද දකින්න ඕන. වැරද්ද පෙන්න වජ්ජ කියන පාලි භාෂාවේ වචනේ තේරුම පෙන්වා දිය යුතු. වැරද්ද කියන එකේ සිංහල තේරුම වැරද්දක් දැක්කොත් පෙන්වලා දෙන්න. දැන් මම නම් ඉතින් පෙන්වලා දෙනවා. මගේ වචන හොඳ නොවෙන්න පුළුවන්. ඒ වුණාට මං කියන දේ හරි. වචන සුන්දර මිනිස්සු කියන දේ වටින්නේ නැහැ. වචන සැර මිනිස්සු තමයි හරිම දේ කියන්නේ. ඒ නිසා අපි සවන් දෙන්න ඕන වචන වලට නෙමෙයි අර්ථයට. එතකොට අපි දියුණු වෙන්නේ. ඊට පස්සේ අපි මේ වගේ රටවල හිටියට දැන් මෙහි ඉතින් අපි අවුරුදු 28ක් හිටියට දැන් උමන්දාව එහෙම බැලුවම අපි ඒ ක්වොලිටි එක අපිට පේනවනේ අපිට ඒ කියන්නේ එකම ක්වොලිටියක් තමයි රන් වෙන්නේ ඒවා ඒ ක්වොලිටි එක අපිට අවශ්‍යයි ජාතියට දෙන්න. නමුත් අපේ හරක්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරවන එක ලේසි නැහැ. මේවා පෙන්න අපි බලන්නේ ක්වොලිටි එක තේරුම් කරවලා මේ වගේ කරන්න මිනිස්සු ටික. දැන් බලන්න ඔය Facebook YouTube වල වැඩිම කාලයක් කාලේ කන්නේ කවුද කියලා. කිසිම වැඩක් කරන්නේ නැති අර ගිනි ගත්ත මිනිස්සු ටික. වැඩ කරන මිනිසුන් ඩොව යන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ නේ. උන් කරන්නේ කාට හරි වැඩක් කරන්න හැකුණ කොහෙන් හරි ඇඟිල්ලෙන් අනිනවා. ඔව්. අනිලා ඒකෙන් ගාණක් හොයා ගන්නවා. ඔව්. views වලින්. views හොයා ගන්නවා. අනික TV එකක පෙන්නුවොත් පෙන්නන්නේ ස්ත්‍රී දූෂණ කරනව, මරණේව, කපණේව. ඔව්. මේ රටේ ඒව මුකුත් පෙන්නන්නේ නැහැ. නැතුව නෙවෙයිනේ. තියෙනවා. නමුත් ඒව මේක පෙන්නන්න ඕනේ නැහැ නේද ඉතින් ඔච්චර. ඔව්. අගෞරවයක් මේවා පෙන්නන්න කියලා ළමෙක්ට මොකද. හරියට හරි. අන්න මෙන්න මේ වැදගත් සමාජයේ අපි බිහි කර ගන්න ඕන. එහෙම නැතුව අපි අරයට බැන්න මෙයාට බැන්න කීකේ හරියන්නේ නැහැ. අරයා රජ කළා මෙයා රජ කළා හරියන්නේ නැහැ. මිනිස්සු රජ කරන ක්‍රමයක් අපි හදන්න ඕන. ඒ කියන්නේ ලංකාවයි මේක දැන් සසඳුවාම මට පේන ලංකාවේ මිනිස්සු බුද්ධිමත් නැහැ. මෝඩයි. මෝඩයි එකෙක් දියුණු වෙනවට එකෙක් ඉරිසියයි.
එකෙක් දිවිය ලෝකට යනවනම් කෝමාරි කකුලෙන් ඇදලා අපායට තල්ලු කරන ගේමක් ගහනවා. අනිත් ස්වාමීන් වහන්සේ මේ ඒගොල්ලෝ පීක් එකේදී මේ අයින් වෙන්න කැමති නෑ. ඒකෙන් දැන් ජෝර්ජ් වොෂින්ටන් දෙපාරක් ප්‍රෙසිඩන්ට් කරා ඇමරිකාවේ. ඔව්. ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් කරලා ඉවරලා ඊට පස්සේ මෙන්න මේ අයින් වෙලා මේ ගෙදර තමයි හිටියේ. ඔව්. ඊට පස්සේ අවුරුදු 3ක් ඇතුළතවත් හිටියේ නෑ. ඊට පස්සේ නේද? 67 දී වයස 67 දී නැති වුනේ. ඉතින් බලන්න කොච්චර දේවල් කරලා බලන්න දැන් අවුරුදු 200 ගාණක් වෙලත් ඒ මනුස්සයා ගේ බලන දවසක එන සෙනග කොච්චර ගෞරව කරනවා. දැන් අපේ කෝ ගෞරව කරන මිනිස්සු. ඒකට හේතුව දර්ශනයක් නැහැ. පටන් ගත්ත කෙනාට ෆිලොසොෆි එකක් නැහැ. ඒ නිසා අපි කරන්න ඕන මේක නෑ නෑ කියන එක නෙමෙයි. මේව අලුතෙන් හදන්න ඕන. දුර්වලතාවය අඳුන ගන්න. දැන් අපි බැන්නහම රිදෙනෝනේ. රිදෙන හැම එකෙන්ම හොරෙක්. තක්කඩියේ වනචරේ එක්කෝ විනාශකාරයේ එක්කෝ ගිනි තියන එකේ. ඒක අහලි වෙල හැදෙන උන් තමයි දියුණු වෙන මිනිස්සු. දැන් මෙතන අපි දැක්කහම දැක්කේ මේ මිනිස්සු හැදිලා. අවුරුදු 200 ගාණක් තිස්සේ හැදිලා. ඒ නිසා අපි මේව දැක්කහම මෙතනින් ගන්න ඕන පාඩම ගන්න ඕන. එමනත් අපි හැමදාම එකතන පල් වෙවි සිටිනවා.